22 වෙනිදා අපි අලුත් ජනාධිපතිවරයෙක් පත් කරනවා. ඒ ජනාධිපතිවරයා සර් කෙනෙක් නෙමෙයි, අනුර කුමාර දිසානායක සහෝදරයා බාරගන්න ඉන්නේ බරපතල අභියෝගයක්. ඒක තමයි අනුර සහෝදරයා නිතරම කියන්නේ, නිකන් දිනවලා බෑ, කෝටියකින් දිනවන්න කියලා. මම හිතන්නේ ඔබ අද මෙතනට රැස් වෙලා ඉන්නෙම ඔබ දැනටමත් ඔබේ තීරණය අරගෙන තියෙන නිසා. ඒ තීරණය තමයි 22 වෙනිදා අපි අලුත් ජනාධිපතිවරයෙක් පත් කරනවා. ඒ ජනාධිපතිවරයා සර් කෙනෙක් නෙමෙයි, සහෝදරයෙක් කියලා අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් නමින් විතරක් ආමන්ත්‍රණය කරන්න පුළුවන් ජනාධිපතිවරයෙක් පත් කරනවා. අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය එක්තරා ප්‍රධාන කඩයිමක් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සනිටුවන් කරනවා. ඒ කඩයිම තමයි මේ රට පාලනය කරපු පෞල් දේශපාලනය සහ අපි කියනවා ප්‍රභූ දේශපාලනය කියලා. ප්‍රභූ දේශපාලනය සහ මුලින් තිත තබන දිනය තමයි 21 වෙනිදා. මං හිතන්නේ තවදුරටත් අපිට ප්‍රභූන් ඕන කියලා මේ රටට. ඔබ තමයි ප්‍රභූ. මන්ද මේ වෙනස කළ හැකි එකම සාධකය පවතින්නේ ඔබ අතේ. ඒක කාටවත් කරන්න බෑ. ඔබේ තනි තනි ඡන්දයෙන් විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන වෙන රටවල් වලට ගිහිල්ලා ලෝකයේ දෙස බලලා, ලෝකයේ රටවල් වල මිනිස්සු ජීවත් වෙන හැටි ගැන දැකලා, ලෝකයේ අධ්‍යාපනය මේ වෙන විට කොහොමද තියෙන්නේ කියන එක ගැන දැකලා අපව ලංකාවට ආවේ මේ රටට යමක් කරන්න. මන්ද අපි හැමෝම අනුර කුමාර දිසානායක සහෝදරය වගේම අපි හැමෝම මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් අධ්‍යාපනය ලැබපු අය. අපිට හෘද සාක්ෂියක් තියෙනවා. ඒ හෘද සාක්ෂියෙන් මිදෙන්න බෑ. අනුර කුමාර සහෝදරයාගේ කතාවක් අහන ඔබට දැනෙන්නේ අන් කිසිවක් නොවේ. එහි බොරු පොරොන්දු නැත, බොරු ආලවට්ටම් නැත. ලංකාවේ සමස්ත විශ්වවිද්‍යාලවල බහුතරයක් ආචාර්ය මහාචාර්යවරුන්, ඒ වගේම කලාකරුවන් නිර්මාණකරුවන් විශාල ප්‍රමාණයක් මේ වන විට ඔහු වටා රොද බැඳ අවසානයි. ඒ අන් කිසිවක් නිසා නොවේ. මේක සම්ප්‍රදායික රොද බැඳීමක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් ජාතික ජනබලවේගයේ සහ අනුර කුමාර දිසානායක සහෝදරයා බාරගන්න ඉන්නේ බරපතල අභියෝගයක්. ඒ අභියෝගය ඔය කිසිදු පක්ෂයක තරගකරුවෙකුට තියනවා කියලා අපි විශ්වාස කරන්නේ. බරපතල අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය සඳහා ඔබගේ ශක්තිය අවශ්‍යයි. ඒක තමයි අනුර සහෝදරයා නිතරම කියන්නේ, නිකන් දිනවලා බෑ, කෝටියකින් දිනවන්න කියලා. ඇත්ත වශයෙන්ම කෝටියක් ඕනේ අපිට මේ ගමනට.